අයිබෝන් ආමේක තුල ඉන්නේ සර්ගීක් ස්කූල් යූටියුබ් channel එකේ කීට CSS lesson series එකේ දෙවැනි වීඩියෝ එකත් එක්ක. ඉතින් කලින් වීඩියෝ දී අපි කතා කරා CSS කියන්නේ මොකක්ද කියලා. ඉතින් CSS අද ඉඳගෙන මේ වීඩියෝ එකේ ඉඳගෙන අපි සූදානම් වෙන්නේ කොහොමද අපිට ලියන්න පුළුවන් වෙන්නේ මේකේ තියෙන කෝඩ්ස් කොහොමද අපි ලියන්නේ කියලා. හරි. දැන් ඔයගොල්ලෝ මේ වෙද්දි දන්නවා CSS කියන්නේ තනියෙන්ම නැගීන්න පුළුවන් එයාටම ඕන දෙයක් කරන්න පුළුවන් ලැන්ග්වේජ් එකක් නෙමෙයි. මේක පිටිපස්සේ HTML තියෙනවා. ඉතින් සරලවම මොකක් කරේ වෙබ් page එකට යම් මේ වගේ ඉතින් මේ වෙබ් page එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න හම්බෙන එක එක දේවල් ඔයාලා පෙඩත මගේ නම මේ විදිහට යනවා. ඉතින් මේකට JavaScript රූප පාවිච්චි කරලා මේක මගේ project එකක් නෙමෙයි. නමුත් මේකට JavaScript පාවිච්චි කරලා නිකන් හදපු එකක්. ඉතින් මේකේදී ඔයාලට තේරුම් ගන්න පුළුවන් අපි මේ page එක right click කරලා view page source කියන එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ main CSS එකට ගිහිල්ලා මේක තමයි CSS ටික. ඉතින් ටිකක් complicated. හැබැයි ඔයගොල්ලෝ දකින්නේ මේ project එකත් ටිකක් complicated. මොකද මේක නිකන් පොඩ්ඩක් SMS දෙයක් නෙමෙයි. මෙතන ටිකක් පොඩි වැදගත් දේවල් කීපයක් තියෙනවා. නමුත් මේකත් එක්ක කරින්ද ඔයගොල්ලන්ට තියෙනවා CSS ටික තමයි මේ තියෙන්නේ. හැබැයි HTML වලට සාපේක්ෂව මේ ඔයාලට පේලා ගන්න හැමෝම CSS මේ විදිහට ලියලා තියෙන විදිය. හරි. CSS වලද අපිට කතා කරන්න ගොඩක් පැති තියෙනවා. නමුත් ඊට කලින් මම තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි අනිවාර්යයෙන්ම අපිට HTML එක තමයි CSS කියන එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට අපිට CSS ලියන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ CSS අපිට ලියන්න මුලින්ම කෝඩ් එක ටිකක් ඕනේ. ඒ කියන්නේ මොකේද අපි ලියන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් සරලවමට notepad එක පාවිච්චි කරන්න පුළුවන්. notepad එකක් ගන්නවා නම් ඔයාලා desktop එකට ගිහිල්ලා හරි කොහෙට හරි ගිහිල්ලා notepad එකක් open කරන්න නැත්නම් ඔයාගේ search එකට ගිහිල්ලා මෙතන notepad කියලා search කරලා මේ විදිහට open කරගන්න පුළුවන්. කොයි විදිහට open කරගත්ත ප්‍රශ්නයක් නැහැ. මේක දෙන්න save as දීලා මෙතනදී මම desktop එකේ නම් desktop එකේ new folder එකක් හදාගමු අපි SL geek ස්කූල් කියලා මම නිකන් දැනට උදාහරණයක් විතර හදනවා. මේක ඇතුලේ මම index.html කියලා මේක සේව් කරනවා. දැන් මේ විදිහට ඔයගොල්ලෝ පේනවාද index.html ෆයිල් එකක් හැදිලා තියෙනවා මේ ෆෝල්ඩර් එක ඇතුලේ. දැන් html එක හරි දෙවෙනි ස්ටෙප් එක තමයි css එක. css එකත් අපිට මේ විදිහටම පුළුවන්. මම මේක ආයේ ගිහලා save as දීලා මේකම හරි වෙන ෆයිල් එකක් හරි මම මෙතන style.css කියලා මම මේක සේව් කරනවා. හරි. දැන් ඔයගොල්ලෝ ගිහලා බලුවොත් ඔයගොල්ලෝ style ෆයිල් එකයි index ෆයිල් එකයි බලා ගන්න හම්බෙනවා. දැන් ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි මේ. මේ විදිහට සේව් කරාට මේවා පෙන්වන්නේ නැහැ කියලා මෙහෙම. ඒ කියන්නේ දැන් මේක ඔයගොල්ලෝ පේනවා මේක Chrome එකකින් open වෙනවා වගේ තියෙන්නේ. ඉතින් මේ වගේ එකදී ඔයාලට කරන්න තියෙන්නේ right click කරලා properties යන්න properties කියලා බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේක open වෙන්නේ මොකෙන්ද කියලා මේක ඔයාලට change කරන්න පුළුවන්. මේක ඉන්ඩෙක්ස් කියලා .html කියලා හදුවට පස්සේ මේක text document එකක් විදිහට save වෙන්නේ නැහැ. හරියට ඔය save කරගත්තොත් මම අර save කරා වගේ. හැබැයි එහෙම නැතුව සමහරක් විට එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලා කිසි ප්‍රශ්නයක් නැහැ change කියලා ඔයාලට Google Chrome එකෙන් open කරගන්න. වැඩේ ලේසි. ඊට පස්සේ CSS එක ඔයාලට මේ විදිහට බලා ගන්න හම්බ වෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම මේ notepad එක close කරනවා. දැන් මම මේ ඉන්ඩෙක්ස් html එක open with ගිහිල්ලා මේක notepad එකෙන් open කරගන්නවා. notepad එක මෙතන පේන නැද්ද? පේන නැහැ. choose කරනද? ගිහිල්ලා move apps notepad එකෙන් open කරගන්නවා. දැන් මේ කෝඩ් එක ගැන වද වෙන්න එපා. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ මම notepad එකෙන් කරන කට්ටිය ඉන්න නිසා view font අපි font size පොඩ්ඩක් අඩු කරගමු. සියතරට වගේ දාගමු. html ඔයගොල්ලෝ මේ දෙත් html codes කියලා දන්නවා. sorry. අපි දන්න හැම එකම ලියන්න වෙයි html දෙක අතර කියලා. ඒ වගේම head එක title එක this is නැත්නම් ඔච්චරනේ SL geek school කියලා head එක ඇතුළට අපිට පුළුවන් මේක link කරන්න. මෙන්න මෙතන තමයි අපි ඒ කියන්නේ මේ head එකේ closing tag එකේ මෙන්න මෙතන තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන තමයි body එක තියෙන සාමාන්‍ය දැන් ඔයාලට මේ පේන්නේ සාමාන්‍ය html page එක. දැන් අපිට ඕනේ මේකට css එකක් link කරගන්න. css එකක් link කරගන්න. එහෙම නැත්නම් css එක s එක මේකට add කරගන්නේ. දැන් ඔයගොල්ලෝ දන්න එකම folder එක ඇතුලේ තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන අපිට ගිහිල්ලා head එක ඇතුළට අපිට පුළුවන් type කරන්න link. ලේසි. link rel සමානයි style sheet ඒ වගේම අපි ඊළඟට href සමානයි style
.css මේ දීලා ඊළඟට අපි මේක වහනවා මෙච්චර ආඩත එනදී අර ගොඩමලේසි දැන් අපි හදාගත්ත html page එකට අපි link කරලා තියෙන මේක දැන් මම මේක chrome එකකින් open කරගන්න අපිට මේ විදිහට බලා ගන්න හම්බෙලා අපේ web page එක උදාහරණයක් විදිහට මම css එක open කරගන්න අප බලමු මේක link වෙලාද කියලා css එක notepad එකෙන් මේ විදිහට open කරගන්න ඊට පස්සේ මම උදාහරණයක් විදිහට මේ code එක ගැන වදින්න පායත් මම කියනවා මම body කියලා මේ විදිහට අරගෙන background color එක විදිහට මම දෙන්නම් අපි හිතමු yellow කියලා ගමු I am going to refresh the background color. Run කරන්න පුළුවන් දේවල් මම නැත්නම් link එක දාලා තියෙනවා පල්ලේ description එකේ. ඒ දාලන තිබ්බත් ඔයගලට පුළුවන් නැත්නම් ඔයගල පුළුවන් replit එකට යන්න. replit කියන්නේ මොකක්ද කියලා මම කලින් කතා කරලා තියෙනවා. ඔයගල replit කියලා search කරාට පස්සේ මෙන්න මේ වගේ page එකක් බලා ගන්න හම්බෙනවා. මේ page එකට ගිහිල්ලා ඔයගල පුළුවන් page එකට යන්න look කරගන්න. start coding කියලා මෙතන button එකක් තියෙනවා. මේකට press කරන්න. මේකට press කරපු ගමන් ඔයගල පුළුවන් කැමති නම් මේ account එක log වෙන්න ඕනේ. මේ විදිහට log වුණා. මම දෙන replit දැන් මේක create order replit එක create කරගන්න පුළුවන් html css javascript තුනටම එකක් create rep create replit කියලා දෙන්න තප්පර ගණක් ඇදුවර replit එකක් හැදෙනවා මම මේ වගේ දැන් වැඩි ඉලිසි ඔයගොල්ලෝ පේන file ඔක්කොම ටික ඔයාලා හැදලා තියෙන්නේ මේක link උත් වෙලා තියෙනවා ඔයාලා දැන් මෙතන code එක කරගෙන යන්න විතරයි තියෙන්නේ ඉතින් මේක phone එකට උත් ඔයගොල්ලන්ට පුළුවන් computer එකට උත් පුළුවන් හැබැයි මේකක්වත් නෙමෙයි ඔයගොල්ලෝ දන්න මම සාමාන්‍යයෙන් කෝඩ් කරන්න පාවිච්චි කරන්නේ මොකද්ද කියලා අප පාවිච්චි කරන්නේ Visual Studio Code එක. ඉතින් Visual Studio Code එකත් ඔයාලා පුළුවන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. සතයක්වත් යන්නේ නැහැ. ඔයගොල්ලෝ බල Visual Studio Code කියලා සර්ච් කරන්න. සර්ච් කරලා ඉවරලා මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් ෆෝ Windows කියලා හරි Mac හරි මොකක් හරි එකට ඩවුන්ලෝඩ් කරගත්තා. කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන් ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ. මේ දේ ඕපන් කරගත්තට පස්සේ මම Visual Studio Code use කරන්න හේතුව තමයි මම ආයෙ පටන් ගන්න මුලින්දන් හින්දා මම මේ දේවල් ටික කියන්නේ මේක අපිට ගොඩක් suggestions පෙන්නනවා අපිට code එක මතක තියාගෙන ඉන්න ඕනේ සීරසියම යම් තාක් දුරට idea එකක් තිබ්බම ඇති සා මේක add-ons අපිට එකතු කරගන්න පුළුවන් ඉතින් live server කියන එක අනිවාර්යයෙන්ම install කරගන්න ඕකට මෙන්න මෙතනින් ගිහිල්ලා මෙතන search කරන්න live server කියලා ඊට පස්සේ මෙන්න මෙතනින් install කියලා වගේ button එකක් පෙන්නයි ඒ click කරාට පස්සේ ඔකරන install කරගන්න පුළුවන් එච්චරයි අපිට වැඩේ පටන් ගන්න ඕනේ ඊට පස්සේ මෙතනින් දැන් ඔයගලන්ට පේනවා මම ෆෝල්ඩර් එකක් ඕපන් කරන් ඉන්නේ එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා ඕපන් ෆෝල්ඩර් කියන එකට දීලා ඔයාට කැමති ෆෝල්ඩර් එකක් මේ විදිහට ඕපන් කරන්න ඕන මේ ෆෝල්ඩර් එකම ඕපන් කරන්න බලන්න නමුත් මම අලුත් ෆෝල්ඩර් එකක් ඕපන් කරගත්තා මේකේ මම ප්ලස් කියන එකට ගිහිල්ලා index.html දැන් කෙනෙක්ට විදිහට පුළුවන් මම මේක ගැන කතා කර කලින් index කියන වචනේ පාවිච්චි කරේ ඇයි කියලා ඉතින් ඒක නීතියක් නෑ නමුත් සම්මතයක් විදිහට අපි index කියන එක පාවිච්චි කරනවා ඒ වගේම මම මෙහෙම ප්‍රශ්න විශේෂ මැදි ලකුණක් පාවිච්චි කරලා enter කරාට පස්සේ ඔයගොල්ලෝ දන්න html දැන් මේක ගැන කතා කරා මේගෙ සාම්පල් පේජ් එකක් අපිට අරගන්න පුළුවන්. දැන් මම මේක සේව් කරලා රයිට් ක්ලික් කරලා ඕපන් විත් ලයිව් සර්වර් කියලා දුන්න ගමන් ඔයගලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලයිව් සර්වර් එකකින් ඕපන් වෙනවා. ලයිව් සර්වර් එකක් කියන්නේ මොකක්ද කියලා මම කලින් කතා කරා. අපිට මෙතනදී සරින් සරේ සේව් කර කර රිෆ්‍රෙෂ් කර කර ඉන්න ඕනේ. එකපාරක් සේව් කරගොම ඔ මේකේ ඔටෝමැටිකලි ලයිව් ඒ දේවල් අප්ඩේට් වෙනවා. මේ ටික අපි දන්න දේවල්. දැන් අපි style.css එකක් ඕපන් කරගමු. හරි. ඕපන් කරගත්තා. දැන් මම කරන්න යන්නේ ඉන්ඩෙක්ස් එකට ගියා. මේකේ ඔයාලට තේරෙන්නේ මෙතනදී කොච්චර ලේසිද කියලා link කියලා විතරයි අපි type කරන්න ඕනේ enter කරපු ගමන් ඔයාලා බලා ගන්න පුළුවන් අපිට කිලිම මේ ඔක්කොම ටික අපිට auto fill වුණා දැන් save කරා දැන් මම මේක link කරලා ඉවරයි දැන් html css එකයි link කරලා අපිට මේ files දෙක මෙතන බලා ගන්න හම්බෙනවා ටිකක් හයියෙන් කතා කරන්න නැති මොකද මේ දේවල් ටික දන්න දේවල් ටික කලින් කතා කරපු ගමන් ආයෙ කතා කරේ හරි ඉතින් මං හිතරට තේරෙන්නේ නැති කොහොමද අපි css වලින් වැඩේ කරන්න පටන් ගන්න නිසා setup කරගන්න විදිහ අපි කතා කරේ ඊළඟ lesson එකකින් ඉඳගෙන අපි යම් යම් දේවල් පාඩම් ලියන්න පටන් අරගන්නවා ඉතින් video share කරන්න subscribe කරන්න geek school එකට අපි ඊළඟ lesson එකේ හම්බ වෙනවා ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්